න්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරමින් හිටිය කරණීය මත්ත කියන සූත්‍ර දේශනාව මෙ දේශනාව ඇසුරු කරගෙන ධර්මදේශනා අටක් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කළා. අද නමවෙනි ධර්ම දේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් ආරම් කරඩ සූදානං වෙන්න කරණීය මත්ත සූත්‍රයේ දෙවනි ගාතාව සන්තුස්සකෝච සුභහරෝජය කියනතැනින් පටන්ගන්නවා එන අපි අදේ එතන ඉඳල දෙවැනි ගාථාවඉඳල සාකච්ඡා කරමු මේ සන්තුස්සකෝ කල කියන්නේඇයි එඉන සන්තුස්සකෝ කියල කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා කියන එක ලද දෙයින් සතුටු වීම. එතකට මේ සුභහර කියල කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්ඩ පුළුහන් කියන කාරණාව. අපි මුලින් සන්තුස්සකෝ කියන වචනයේ සාකච්ඡා කරමු වෙන්නතුන මෙ සන්තුස්සකෝ කියන ලද ව තේරුම මුලින් මතක් කලා ලදදයෙන් සතුටු වීම. එතට මේ සූත්‍ර දේශනාව පුරාම භාගිතුන් වහන්සේ මේ කරුණු භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කොහොම දේශනා කළාද ගිහිපින්නතුන් සම්බන්ධයෙන් කොහොම දේශනා කලාද කියලා ආකාර දෙකකට මේ සූත්‍රයේ විස්තර කරනවා. එන අපි සන්තුස්සකෝ කියන වචනයත් මුලින්ම බලමු භික්‍ෂූන් වහන්සේලාගේ වශයෙන්. හොම දුරජාණන් වහස පහැදිරි කරලා තියෙන. ඒ පිළිබඳව කරුණු දක්වනකොට පෙන්නතුනි ආකාර දොළහක් බාගිතුන් වහස පෙන්නනවා භික්‍ෂූන් වහස සම්බන්ධී ලද දෙයින් සතුටුවීම පිළිබඳව. ඒ ආකාර දොළහක් දක්වන්නේ සිව්පසේ නිසා සිව්පසේ සම්බන්ධී භික්‍ෂූන් වහසරට ලැබෙන්නේ සිව් පසයනෙ එගේ සිව්පසයේ සම්බන්ධයෙන් කොහොමද සතුටුවෙන්නේ කියන කාරණාව ආකාර දොළහක් කියල සඳහන් කළේ එක ප්‍රත්තියකට ආකාර තුනක් සඳහන් කරනවා යතා ලාභ යතා බල යතා සාරුප්පිය කියලා ආකාර තුනකට බෙදෙනවා යතා ලාභ සන්තෝෂයේ යථ බලසන්තෝෂයේ යතා සාරූප්්‍ය සන්තෝෂයේ එනම් මොනවාද මේ යතහා බලනැතන් යතහා ලාභ කියල කියන්නේ යතා ලාභ කියල මෙතන කියන්නේ යම්කිසි භික්‍ෂූන් වහසේ නමකට හොඳ හෝ වේවා නරක හෝ වේවා චීවරයක් ලැබුණොත් උන්වහසේ එයින් සතුටුවෙන්ඩුවනේ හොඳ සිවුරක් වෙඩ පුළුවන් එමන ත නරක සිවරක් වෙඩ පුළොුවන් එම ඇත ඉතා දුහුල් සිවුරක් වෙඩ පුළොුවන් බොහොම රළු බර සහිත සිවුරක් වෙඩ පුළුවන් ලැබෙන්න්නේ යම් දෙයක්ද එ ලැබුණ දෙයින් සතුටට පත්තෙන්න්දරුවනේ එළක සඳහන් කලා තමන්ට ඉතාම දුහුල් බර නැති සිවරක් ලැබුණොත් බොහොම හොඳයි බරනෑ හරිසිුම් නමුත් සඳහන් කළා තමන්ටක් සුදුසු මදිනං තමන් කැමතිනං රළු බරසිවුරකට ප්‍රතිපත්තියෙන් සමාන වෙනත් භික්‍ෂූන් වහසේ නමකට ඒ සිවුර පූජ කරන්න කියලා එහෙම කරන්න ඇයි එකක් තමයි තමන්ට බරසිවරක් ඕන නිසා ඒටත් වඩා හේතුව තමයි මේ සිවර ගොඩක් හොඳයිනෙ සැහැල්ලුයි සිනිදයි ගොඩක් හොඳයි. එතකොට මේ සිවර සම්බන්ධයෙන් කෙලෙස් උපදින්ට තියෙන අවස්ථාව බොහොම වැඩි. ඇයි මට හොඳ සිවුරක් කම්මුණා මගේ සිව්ර බොහොම හොඳයි. මගේ සිවර බොහොම පහසුයි එක පොරවාග්‍රහින්නකොට ගතට සුවයක් තියෙනවා ද මේ හැම දෙයක්ම වනවාද කෙලෙස් සමඟයි ආ ඒ නිසා ආං ඒ සිවර විශේෂයෙන් පූජ කරන්න කෙළකීම. මකද හේතුව තමයි තමන්ගේ කෙලෙස් වැඩිවෙන්ඩ හේතුවෙන සිවරක් පරිහරණය කිරීම තමන් බලාපොරොත්වෙන ගමනට බාධාවක් නිසා. ඒ සිවරම පරිහරණය කරන්න පුළුවන් කෙනෙක් ඉන්ඩ පුළුහන් කෙලෙස් උපදින්නේ නැතුව මන්ට කෙස් උපදිනවන එක සුදුසු කෙනෙකුට පූජාකරණ එක වටිනෝ. තෙදොර කෙලෙස් උපදිනව කියල ැන මංගේඒ සිවරට ගොඩක් කැමතියි කියන එකනේ එ ආංගේ තියනෙන ඇලීම ඉවත් කර ගණඩ තමයි එහෙම කරන්න. ඒකට කියනවා යතා ලාබ සන්තෝෂයේ කියලා තමන්ට ලැබුණ දෙයින් සතුටු වෙනවා එක තව කෙනෙකුට දායද කරන්න පුළුවන්න්නම් බෙදැන්ඩ පුළුවන් එක තමන්ට හොඳ ලාභය යතා ලාභ ලදදීන් සතුටුවීම එළකට දෙවනිකාරනාව සඳහන් කළ යතා බලසන්තෝෂයේ මොකද මේ යතා බල සන්තෝෂයේ කියල කියන්නේ එතන සඳහන් කරන අපින්නතිනේ ස්වභාවයෙම හෝ ගිලන් බවක් නිසා එහෙම නැත්තං වයෝර්ධ බව නිසා ලැබුණ දර් දර දඩු හෙමනැත්තං රලු දල සිවුර තිේනවන. ආංග සිවර තමන්ට දරන්ඩ අපහසුනන් තමන් හා සමානය ප්‍රතිපත්තිෙන් උසස් භික්‍ෂූන් වහන්සේ නමකට ඒ සිවර පිළිගන්වඩ කියලා. උගද මට ඒ එක දරන්ඩ අමාරුයි එක්කෝ ස්වභාවයෙන්ම බරසිවුරු පොරොවන්ඩ අමාරුයි එහම නැත්තං මේ කාලේ අසනීපතත්ත්වයක් තියෙන නිසා බරසිවුරු පොරොවඩ අමාරුයි. එම නැත්තං පවතින වයෝර්ධ බවනිසා බරසිවරක් දරන්ඩ අමාරුයි. ඒ නිසා සුදුසු භික්ෂූන් වහන්සේ නමක් එක් ඒසිවුර මාරු කරගණ්ඩ කියල කියන. සැහැල්ලු බරණැතිසිවරත් උන්වහන්සේකින් ලබාගණ්ඩ කියලා සඳ කනවා ඒ කාරණාවට පිනතිනි කියනවා මේ යතා බල සන්තෝෂයේ කියලා දුංගනි කාරණාව තියනවා යතා සාරුප්්‍ය සන්තෝෂයේ යම් භික්ෂුවක් තමන්ට ලැබෙන හොඳසිවර තමන්ගේ ආචාරයූපාදයන් වහසේ ට දෙනවන තමන්ට ලැබෙන හොඳමදේ තමන්ට වඩා උසස් තමන්ගේ ආචාර්යවරුන්ට දෙනවා එහෙම නැත්තං තමන්ගේ රළු පාන්සුකුලසිවුර තමන්ම පරිභෝග කරනවා හොඳ සිවුර පූජ කරනවා අර රළුසිවුර පාන්සුකූල ජීවරය තමම්ම පරිබෝග කරනවා මේ ඒ පරිබෝගය පිඳන කරන්නේ හරි සතුටින් පට මේක හොඳයි කියන්න සතුටින්. ඒතම යතා සාරුපය සන්තෝෂයේ හොඳ දේවල් පූජ කරනවා රළු දෙයක් පාවිචි කරනවා ඉළට පිඳතුනි මේ ක්‍රියාව ඉතාම සතුටින් කරන්ඩ පුළුහන් වෙන්්ඩෝන කියෙන කරණාවත් සඳහන් කරනදැන් හොඳ දෙයක් ලැබුණහම දෙන්ඩ අමාරුයි හොඳදේ දෙන්න හරි අමාරුයි නමුත් අවිදධිය යුත්තය දෙනවනම් හොඳ දෙයක්. අපේ තන්හාාව වැඩියෙන්ම තියෙන එක දෙනවනම් අපිට තන්හාාව අත්හැරගන්න හරි පහස. එතෙන්ට හදාගන්න හිත හරි වටිනවා. අගේක මෙතන සඳහන් කළේ එක සතුටින්ම කරණ්ඩ පුළු හං වෙන්ඩෝන කියලා. කාටවත් පේන්්ඩ කලාට වැඩක්තියෙනවාද. ඒ හාමුදුරුවූ හොඳයි කිය කියව ගණ්ඩෝනෙ හින්දා දීල වැඩක්තියෙනවාද. කාටවත් තමන් හොඳ වනාට වැඩක් නෑන. තමන් තමන්ට හොඳ වෙන්ඩෝනෑ. අනි කාට නරක් වුණොත් මක් නෑ. මම මට හොඳනම් එතනැයි වටයෙන්න්නේ. ඇ ඒ හොඳවේඩෝනේ හොඳම තැනී. එකන හොඳම කාරණා නිසා තමයි හොඳවෙඩෝනේ. ඇද මට හොඳ හොන්දනය කරන්නේ කියලා නරකවැට කරන්නත් පුළහන්නේ. එතවට ඒ කොහොමත් තමන්ට හොඳක් නෙමෙයි තමන්ට ලාභෙකුත් නෙමෙයි. එනිසා තමන්ගේ මෙලොවයි පරලොවයි දෙකම සුවපත් කරන කාරණාවක් ගැනයි මේ සඳහන් කරන්නේ. එතකට දෙන් අපි මේ කරුණු ටික සඳහන් කළේ චීවර සම්බන්ධයෙන් සිව්පසේ පලවිනිියක චීවර, යතාලාභ, යතා බල යතාසාරුප්පිය. එතවොට තවතියෙනවා පිණ්ඩපාත සේනාසන ගිලානපක්‍රත්තිය මේ කාරණාත්තුන සම්බන්ධයනුත් මේ විදිහටම දකිින්ද කියර කියන. මේ ආකාරතුන යට තේම දකින්න කියලා කියනවා එ නිසා සඳහන් කළා පිණ්ඩපාතය ගැන දේශනා කරනකොට තමන්ට ලැබෙන හොඳ ආහාරයක් තිේෙන්ඩ පුළුපන් ප්‍රනීත ආහාරයක් ලැබෙනවා තවගෙනකට බොහොම කටුකව වූ පිණඩපාතයක් ලැබෙනවා හොඳ දෙයක් ලැබනත් කටුක දෙයක් ලැබනත් තමන්ට පරිහරණය කරන්න සුදුසු දේවල්වෙෙන් කරලාරගෙන ඒ අනුභව කරනවා. පරිහරණයට නුසුදුසු දෙයක් තිබුණුොත් ඒක විතරක් ඉවත් කරනවා. එනම් ලැබෙන හොඳම දේවලඳලා තමන්ගේ ආධ්‍යාත් ජීවිතය පෝෂිණය කරනවා. එදවල එතන ලැබෙන හොඳම දේ කියලා කියහම තමන්ට දවස පවත්වන්න්න ලැබෙන දී. කද භික්ෂූන් වහසල දංන්වලදන්නේ රසතුෘෂ්ණාවෙන් නෙමෙයින්නේ එක තමයි ධර්මය සඳහන්කන්න කාරණාව මේ ආහාරය මගේ ශරීර සැපය වර්ධනය කර ගැනීම උදෙසා නෙමෙයි ශරීර බලය ලබා ගැනීම උදෙසාන්න නෙමෙයි මදයවර්ධනය කර ගැනීම උදෙසා නෙමෙයි එනම් මොකටද මේ ආහාරය මේ කය පවත්වා ගැනීමක් දෙසා. මොකටද කය පවත්ව්ඩ ඕේ ගුණ ධර්ම සම්පූර්ණ කරන්නට. භික්‍ෂුවක ගෙන ශසනික ජීවිතය පරිපූර්ණ කරගන්න කය පවත්ව්ඩ ඕනේ. මේ කයි නැතිවුණත් අපිට වැඩි කරන්න බෑනි එනිසා කය පවත්වන්ඩ ඕනේ හැබැයි කය පැවැත්වීම උදෙසා ප්‍රනීත ප්‍රනීත භෝජනම හෝහොයා යනවනං. එතන තියනෙ සසරින් විදීම පිළිබඳව ඇල්මක් නෙමෙයි ඇලීමක් තෘෂ්නාවක් එතන තියන්නේ. අප පිනතු නහලැති අර මහදුගියගේ කතාව මහදුගියා දානයක් දෙන්න තීරණය කළන්නේ නගරේ ඉන්න සිටුවරයෙක් දෙන දානයක් සිටුවරේ අන්තිමට කල්පනා කරනවා ජීවිතය කවදාවත්ම දානවවෙලක් දෙන්න බැරි අයිංසකයොත් මගේ නගර ඉන්නවා මගේ පින්කමයිදී ඒ අයටත් දානයක් දෙන් අවස්ථාව හදල දුන්නොත් හරි වටිනවා. එක හොඳඉන්න පිඩතුනි හවදාවත් දංවේලක් දීගණ්ඩ බැරි කෙනෙකුට දානයක් දෙන්් අවස්ථාව දෙනවන. ඉතින් ඒනිසා සිටුවරයා රජමාලිගා විඳලා තමන්ගේ නගරඉන්න දුගී දුපත්ම පුද්ගලයා ලළට යනක ගිය. දුපත්ම කෙනා තමයි මෙතන මහදුගිය කියල කියන්නේ. ඉතින් දුප්පත්කම වැඩි කරල පෙන්න ලතියෙනවා සාමාන්‍ය දුියෙක් නෙමෙයි මහදුගියා දුප්පත්කම උඟක් පරතරට ගිහිල්ල. ඒ මහදුගියටත් මතක් කලා අහවල් දවශදාානයක් දෙනව කියලා. දුගිය කියනවා මටනම් බෑ මට දෙන්ඩ දයකුත් නෑ මට උයන්ඩ පිහැඩ විදිහෙකුත් නෑ මට නම් බෑ දන්දෙන්ඩ කියලකීවා. න් යක මත්තයගේ පෙරැත්ත රීම නිසාම අන්තිමට භාරගන්නවා එක්ක හාමුදුරු කෙනෙකුට දානයක් දෙෙන්ට. ගොඳ දායක කියනවා ම බාදත් හරි දුප්පත් ඔබ දුප්පත් වෙලා ඉන්නේ පෙර දන්දුන්න මදිහින්දා කෙහින්ද ආද මේ වෙලා වෙධානයක් දීගනින් කියලා එන ඒකත් එහෙම තමයි කියල තමයි පටන් ගන්නේ. මහන්සවෙලා මහන්සවෙලා සිටු ගෙදර දර පැළුවා බෙරිද බොහෝ මහන්සේලා වී කෙටුවා හෙට දානයක් දෙඩ කියල කියහම සතුතුු වෙලා එගුල්න්ට තව තඇෑගි බෝගත් තැබුණා ඒටික ගෙනල්ල ගෙදර තියල වෙළඳ පොටිගෙල්ල දුරුමිස්සාදියක් ගෙනල්ල තියලා දුගිය යනවා පලා කඩා ගණ්ඩු දේම ගංගවුරට යන්න වෙන දවගැනීමේ හරිම සතුටිං එ හිද ගීතයක් කියගේ යනවා ගගේ මාළු බානවා කියෙනෙ ය අහනවා බොච්චර සතුටිං ඇැයි කියලා ඇයි මේ නගරීන්න ලොකුම දුප්පතා අද මෙච්චර සතුටිං ඇයි කියලා ඉට පසේකිෙනවා මංගද දානයක් දෙනවා මට ඒකයි සතුට මං ඒ දානට පලාමිටක් නෙලා ගණ්ඩාව ඒවෙලා ඇ මාලුබානෙක් කෙන හනවා ජ ැදරුවලින් සිටු ැදරුවලින් නිතර නිතර දංවලදන ඒ භික්‍ෂූන් වහන්සේලාට පලා කොළ තම්බල දන්දින්ට ද හදනි කෙලෙහොවා. ඒවෙලා ඇවි දුගියෙක් නමුත් මහ ප්‍ර්ඥිාවන්තයි. දුගිය කියනවා මේ ශාසනයේ භික්ෂුව පැවිදිවුණේ ආහාරය උදෙසා නෙමෙයි. පැවිදි වුණේ සසර කරවල කර ගැනීම උෙසා. උන්වහසට ආහාර අවශ්‍යකාය පවත්වා ගැනීම සඳහා විතරයි. එනිසා මේක රසද නැද්ද කියනෙකුඋන්වහසේ හොයන්නේ ඔයන්න නෑ මොනව හරි වලඳලා ජීවිතය පවත්වන්ඩ යෝනිේ කියන කතාවක් සඳහන් කරන. ඉති ඒ කතාවම තියෙනවා මේ භික්‍ෂුවගේ දානෙවේල රලූනත් ප්‍රනීත වනත් ප්‍රනීත දේට යම්සේ සතුටු වඋනාද රළු දේටත් එසේම ඒ සතුට න්ෝන එදි මහදුගටත් ඉටවසේ මාළු වැලක්හම්බෙනවා අ මාළු බානෙක්කෙන පලා කොළමගෙන හි දන්ද දෙෙන්ඩෙපා කියල මාළු වැලක් දෙනවා මේක වයල දන්දෙන්ට කියන එදි මේ මහදුගී අපස්සේ කාලි කවුද පස්ස කාලි අපේ ශාසනය ඉතා ශ්‍රේෂ්ඨ් චරිතයක් එ තමයි සුමන සාමනේරී එ පණ්ඩිත සාමනේරී අතීති හැටි ඇති ඒනි සසයි සැරියුත් මහරහතන් වහන්සිට කියන්නේ ස්වාමීණී මං පිින්්ඩ පාති වඩිනෑ මංඟපහොමගේ කුටියට යනවා ඇයි කියල හු අවුරදු හතයි වයිස ස්වාමීිණී ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරනවා මඟද පින්ඩ පාතියෙන්නේ හොඳයි කීවට පස්සෙ කියනවා ස්වාමීණී. එතුවල් මට දවට දානී ටිකක් ගේනවද කෙල හවා ගේන්නං සාමනේරයඒවෙලාවි කියනවා ස්වාමීනී හැබැයි මට රේමස් සහිත ඇල් හාල් බතක් දාන්නිට ඕන කියලා. සාරිපුත්යෙන් වොහැසි කියෙනවා සාමනේර මට ලැබුණොත් ගේන්නම් දෙල් ලැබීද දන්න එහෙමබත කියනකොට මනිි පැතිර කියනවා ස්වාමීනී. බහන්සගේ පිට හම්ඹුන්නැත්තම් ග පිට හම්බෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ එදා භික්ෂූන් වහන්සේලාට රේමස් සහිතවදන් දුන්න හින්දා. කෞදරේමස් දුන්නේ මාලු බානයෙක් කෙනා මහදුගිය කාලේ මෙ සසර අපේ ගුණධර මාපි පස්ස එන හැටි එමන මමේ කතාව මතක් කලේ එදා අර දුගියත් කියනවා භික්ෂුව ඉන්නේ හම්බෙන පි්ඩපාතිය රසද නැද්ද කියනෙ ගොහොයන්ට නෙමේ. උන්වහසේදේක ප්‍රනීත වුනත් එකයි රලූනත් එකයි. ඕනි අදදවසයේ කායික පැවැත්මට යමක්. ආංග කාරණාවත් මනාව තහවුරු වෙනවා මෙතන සඳහන්කරනවා තමන්ට ලැබෙන පි්ඩපාතිය ගැන. පැහැදිලි කරනුකොට නරක හෝ ප්‍රනීත පින්්ඩපාතයක් ලැබනත් ඒකින් සතුටු වෙන්ඩෝන කියලා. මන්ට වැලදීමට සුදුසු නුසුදුසු දේවල් අනුව සුදුසුදේ විතරක් වලඳමින් නුසුදිසුදේ බැහැ කරනවා. නමත් මටාද ැිල තියනෙ මංවලදන්නේ නැති දේවල්මන කියලා කවදාවත් අමනාපසිතක් නෑ. උගද දායකයා දීල තියනෙ දායකයට තියෙන දේ. අක හාමුදුරුව වලඳන දේ නොවලදනදේ කියලා දායකය දන්නේ දන්නේ නෑ. අමනාපෙක් ඇතිකර ගැන්්ඩිපා සුදුසු දේවලඳල නුසුදුසුදේ බැහැර කරනවා. ප රසවත් වූ ප්‍රනීත වූ වටිනා පින්්ඩපාතයක් ලැබුණම ඒ පි්ඩපාතයේ කාටද සුදුසු පූජා කරන්නඩ කියලා හොයලබලල තමන්ගේ දානිටික සුදුස්සෙකුට පූජ කරනවා. සමහර වෙලාවට ඒ සුදුසුයැයි කියන කෙනාට ලැබිල තියෙන දානෙවේල රලු ආහාරයක් වෙඩ පුලුවන් එනිසා සමහරලාට ඒක මම ගන්නවා. ප්‍රණීත වූ පින්්ඩපාතයේ ඒ සුදුසුකං සපුරලයින්නඒ භික්‍ෂුවට පූජ කරනවා අංහෙම සතුටින් භාරගන්න සුදුසු කෙනෙකුට බෙදල දෙනව එවගේම සඳහන් කලාා ඒ බෙදල දෙනකොට සතුටින්ම බෙදර දෙනවා මෙන්න මේ ආකාරයට චීවරය ගැෙන පණ්ඩපාතය ගෙන සේනාසනය ගැන බිහෙත්තා දී ගැන කරුණු දක්වල් ලතියෙනවා හැමේ එකට්ම ආකාර තුන්නතුන්න එතකොට සිව් පසේද එනකොට කරුණු දොළහත් වෙනවා භික්‍ෂූන් වහස සම්බන්ධයෙන් ආකාර දොලහකින් සන්තුෘට්ටිහිතාවේ භාගිතු වහසේ පැහැදිලි කරනවා සන්තුස්සකෝ කියන වශනේ මේ පිළිබඳව තවත් ගැඹුරු විස්තර අන්තර්ගතයි රථවිනීත සූත්‍ර අට්ට කතාව තවත් විස්තර හොයෙන කෙනෙකුට ත්‍රිපිටේ රථවිනීත සූත්‍ර අට්ට කතාව මෙන්න මේ දොළොස් සාකාරයේ සන්තුර්්ජිතාවේ පිළිබඳවූ දීර්ග විස්තරය අන්තර්ගත කරලා තියෙනවා. ඉළකට පින්නතුනි මේ සන්තුස්ස කෝ කියන පදය ගිහි අයට ගැලපෙන්න්නේ කොහොමද. ඟ ආකාර දොලහකින් සැලකේ භික්‍ෂුවක් සම්බන්ධයන්නේ දැන් අපි කල්පන කරගන මේ ගිහි අයට යොදදාගන්නෙ කොහොමද කිය. ද කරනීමත සූත්‍රයි නිතරම කියන සූත්‍රය මේ සූත්‍රයේ අපේ සංසාරම කෙටිකරන ක්‍රමය අන්තර්ගතයි කොහොමද සසර කෙටිකරගන්න කියන කාරණාව මෙතන සඳහන් කරනවා කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු දෙයක් තන් කාලයක් තිස්සේ ප්‍රගුණ කළයුතු දෙයක් ගිහි අයටත් ලැබෙන දේ සතුටික් බාර ගන්නවා කිය එක එක පාර කරන්න පුළුවන් දෙයක් නෙමයි අපි පිනතුන්ගේ සිත්වල පවා යමක් ලැබුණහම සහර කාරණාවක් සම්බන්ධයෙන් නොමනා හැඟීමක් ඇතිවඩ පුළුවන්. මේකර ධර්මය පැහැදිි කරනතු කරන කොට තැක දේශනා කරනවා සියලු දෙනාටම එකවාගේම දේවල් පූජ කරන අපි කිමු අඹගෙඩි කියලා අඹෙරි දහක් දොක් කවරු හරි ගෙනල් ඔ කොටම එක ගෙඩිය දෙවා මට ලැිච්චකින් සතුටුද සතුටුේෙනය ඉඩත් පුළහන් නොසතුටක් තියෙනවනම් පුංචි හර ළඟ ඉන්න කෙනාට ලැබුණන එක මගගේ දයට වඩා ලොකයිද කියලා බලන්න හිද. එක හිතින් මනිනවා ඒක ලොකුයිද මේක ලොකුයිද ඒක ඉදිලද මේක ඉදිලද එම තියන අපෘතජ්්‍යන හිත්වොල අං එහෙම නොවී තමන්ට ලැබුණ ඒ දිහා බලලා අනේ මෙහෙමුවත් දෙයක් නොතිබුණ මට මෙහෙම දෙයක් ලැබුණන කියලා හිතේ සතුටක් ඇතිකර ගැන්ඩ පින්න දෙනේ සෑහෙන කාලයක් ප්‍රගුණ කරලා තියෙන්දෝන. ඒකයි මෙතන මේ සඳහන් කළේ ජීවිතයේ බොහෝ කාලයක් ප්‍රගුණ කරලා පුරදු කරණ්ඩෝන මේක කියලා. ඒක සඳහන් කර නොවින්න්නතුනී භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව ආකාර දොරහකින් පැහැදිරි කළ මේ ක්‍රමය තමන්ට ගැපෙන්ෙුොමද. නුවනින් විමසලා බලලා ඒත් එක්කම තවන් මොනමොන වෙලාවට සතුටු වෙනවද මොනමොන වෙලාවට අසතුටු වෙනවාද. මොනමොන දේවල් සම්බන්ධයෙන් සතුටු වෙනවාද මොනමොන දේවල් සම්බන්ධයෙන් අ සතුටු වෙනවාද. කියල හිතලා හිතඩ කියනවා මේ කාරණාව සම්බන්ධයෙන් මට නොසතුටක් ඇතිවනේ ඇයි. ගහරි ලස්සන ප්‍රශ්නයක් තමන්ගගේ මහණඬ කියේනවා මට මේ ලැබුණ එක ගැන ඇයි මගෙහිතේ සතුටක් නැත්ති ඇයි සතුටක් නැත්ති වෙනම තියන ක්ලේසයක් නිසා. ආන් එහෙම අහලා හේතුවොහො ඇන්ඩකිවා ඇයි සතුටු නැත්ති.ඒ සතුටු නැතිවෙන හේතුවොහොවෙලා ඒ හේතුවට පහර දෙඩ කලාකිවා. විිනාස කරල දාණන්නි කෙලෙකව වයි හේතුව එඒම ඇතැන් තමන්ගේ ජිත්ත සන්තානය තුරින් පන්නලාදාන්න කියල කියවා ඊට පස්සේ ලැබුුණ දේ පිළිබඳව සතුට තියෙනවා සතුට නැතිකරපු කාරණාව පැනුවනිද එනම් කෙලෙස් සහිත හිත අපිට සංසාරයට බොහොම සවුම් විදිහෙට බලපෑම් කරලා තියෙනවාමිනතිරි සඳහන් කරනවා සන්තුෘට්ටි තාවය උදෙසා යම් කෙනෙකුට පුළහන්නන් සතුට නැතිකරපු කෙලෙස් හිත හොයල උපුටලා දාන්ට. කරනීමත සූත්‍රයේ වචනය කිව සක්කෝ කියලා සූතයේ පාඩ අප පිනතුන මතකයි. සක්හෝ උජූජ සූජූජ අපිහෙම කියනවා. ඇයි සක්කෝ කියලකෙන ැබි මුල් දේශනාවලන සක්කෝ කියන එක පැහැදිලි කලා. සක්කෝ කියල කෙනෙ දක්සයි කියන එකට. මොකට ද දක්ෂය මට ලැබුණ දේ සම්බන්ධයෙන් මගෙහිතේ ඇතිවුණ නොසතුට අවබෝධ කරගෙන එ නොසතුට ඇතිවෙන්ට හේතුව මොකක්ද හේතුව හොවෙලා ඒ හේතුවට පහරදීලා ඒ හේතුව විනාස කරලාදාන්න ඔහු දක්සයි. ආගේ යාටයි දක්සයි කියලකවී. හේතුව විනාස කරන්න දක්ෂයි කියන කාරණාව පිඩතිනි මෙතන විශේෂයෙන් පැහැදිිනත සක්කෝ කියල කියන්නේ දක්ෂතාවය. කෙලෙස්වලින් ඇත්තෙන්ට තියෙන දක්ෂතාවට සක්කෝ කියල කියනවා. ලද දෙයින් සතුටුයෙන්ට බැරි අය සතුටු නොවීමට තියෙන තනාව මනාව හොයන්ඩ ප්‍රඥාවත්තියෙන්ට ඕනෑ ඇයිමං සතුු නැති කියනකත් හොන්න්නේ. ඒ හයන්න්නද වෙනම හිතන්්ඩෝනන එම හිතෙන්ටත් ප්‍රඥාවක් තියෙන්න්නේ ඕනෑ බොහෝ දෙනාට ඇතිවෙන්නේ ඒක හිතන සිතවෙල්ල නෙමෙයි දවේශ සිතක් තමයි ඇතිවෙන්නේ. බලන්ට ඉඩකඩම් බෙදන්ට ගිය හම් අහවල් කෙනට හොඳ ඉඩම හම්බුණ මට හම්බුණේ කෙරවලේ කෑල්ල මට හම්බුණේ නිසරු කෑල්ල මට ලැබුණ කොටසට වතුරගෙනියන් ඩාමාරුයි. මේ මේ ආදී වශයෙන් නොයෙක් කරුණු ඉදිරිපත් කරනවා මිසා. මව්පියෝ දහදුක් විඳලා හම්බ කරපු දේ අපිට මෙහෙමහරි බෙදල දුන්නන්නේ කළ සතුටුෙක් සතුටු වෙන කෙනෙක් නෑනෙ එතකොට ක්ලේසයක් නෑ හැම වෙලාම තියෙන්නේ ඇයි සතුටු නැත්ත කියන තැන හොවෙලා එක තුරං කරන්න කියර තමයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ. ඉලකට සඳහන් කරනවා අමන්ට අසතුටක් ඇතිවෙන හැම මොහොතකම හොයලා බලන්ඩ පුළුවහන් වෙන්්ඩත්වඕනෑ ඇයි මම අසතුටු කියලා. එදිනෙදා ජීවිතයේ කොයි තරන්නම් පින්නදින අපට නොසතුට ඇතියෙන වෙලාවල් තියෙනවද. සතුට වෙනවට වඩා අසතුටම තමයි අපිට තියෙන්න්නේ. සිහියෙන් ප්‍රඥ්ඥාවන් මේ නොමනාපයේ මොකක් නිසාද මේ නොමනාපයේ මොකක් නිසාදගෙන කාරණාව හොය හොය? ඒ කාරණාව අයින්කරලදාන්න කෙලකේනවා. එතකොට ජීවිතයේ හැමදාම හැමදාම සතුටින්ම්ම ගෙවෙනවා. පිනතිනී මෙතන සඳහන් කරනවා මනාව අවබෝධ කර ගත යුතු කාරණාව තමයි කියලා තමන්ගේ හිත දියුණු වෙනවා කියලා කියන්නේ. තමන්ගේ අවට පරිසරයේ දියුණු වෙනවා කියනෙ එක නෙමෙයි තමන් ළඟ ඉන්නාය. වෙනස් වෙනවගේන එකත් නෙමෙයි. ළඟයින්න අය තමන්ට ොහොඳට සලකනව කියන එකත් නෙමෙයි හිත දියුණු වෙනවා කියල කියන්නේ. හිත දියුණු වෙනව කියල කියන්නේ හිතේ තිබිච්ච කක්ලේෂය ප්‍රමක්‍රමයෙන් ඉවත් කරන්න පුළු හන්නන් අන්න හිත දියුණු වෙලා තියෙන. නොසතුට ඇති වෙන කාරණාවෝ මොකක්ද කියලා හොයලා ඒ කාරණාව අයින් කරන්න පුළු හන්නන්. දැන් ඔහුගේ හිත යම් පමණකට දියුණුයි ආං ඒකට තමයි මෙ දියුණු වෙනවා කියල කියන්නේ. ඒ කාරණාව අපි විශේෂයෙන් ජීවිතයට එකතු කරගත් යුතු තැන. ඊලකට පිනතර සඳහන් කළා ඒ දියුණුව කියල කියන්නේ හිත ශක්තිමත් වෙනවා කියන එක. හොඳට දරාගණ්ඩ පුළුහංකම ඇති වෙනවා කියන එක. ආන්ගේ ශක්තිමත් බව. දරාගැනීමේ හැකියාව නොසතුට නැති කිරීම යමෙකුට කරන්න පුළුහන්නං ඔහු ගිහිත පෙරට වඩා දැන්දිවුණුයි ඒකට ීහිත දියුණුුවේවා ගෙලකය. ඊට අමතරව සඳහන් කරනවා අව්ව වැස්ස සීතල මේ දේවල් ඉවසන්ඩ බැරිනම් මැස්සන්ගේ මදුරුවන්ගේ ස්පර්ශය අපිට ඉවසන්ඩ බැරිනං තවත් තියෙන නොයක් ස්වාභාවික උපද්‍රව අපිට ඉවසන්ඩ බැරිනම් ඒතුළෙන් ඇතිවෙන්නේ නොසතුටක් නම් සඳහන් කරනවා ඒට හේතුව තියන්නේ තමන් තුළමයි කියලා සමහර කෙනෙක් අව්වට බනිනවා සමහර කෙනෙක් වහිනකොට බනිනවා ද මේ නොසතුටක් නෙදයෙන්නේ ඉවරයක් නෑ වැස්ස නොසතුට ඉවරයක් නෑ පිච්චෙන අව් නොසතුට. ඇයි ඒ නොසතුට ඇතිවනේ මොන කෙලෙස් හිත නිසාද කියන කාරණාව විශේෂයෙන් හොයනවා මොකද තමන් තුළම තමයි නොසතුට ඇතිවෙලා තියෙන වෙන එලිය ගිල්ල හොයන්දයක් තියෙනවද තමන්තුලින් මයි හොයෑන්ඩුවනිේ. අං ඒ නිසා සඳහන්කරනවා මේ දේවල් ඉවසන්ඩ බැරිනම්. ඒ ක්ලේෂය මනාව හොයාගැන්ඩ බැරිනං ඒපු ගෙලට දියුණුවක් නෑ. එනම් නොසතුට ඇතිවෙන කලේසය හොයාගෙන ඒ ක්ලේෂයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්ඩ කොහොමද කටයුතු කරන්න ඕනි. ආං ඒ ක්‍රමය හොයාගෙන ඒ කලේසයට විරුද්ධව කටයුතු කරන කෙනාට කියනවා සක්කෝ කියලා. දක්ෂභාවයක් ඔහු තුළ තියෙනවා. තමන් තුළ ඇති වෙන අප්‍රියතාවේ යම් කෙනෙකුට නැති කර ගඩ පුළුහන්නම් ඒකට කියනවා සන්තුෘට්ටිතාවේ කියට. යම් දෙයක් පිළිබඳවතිය නාකමැත්ත අප්‍රියභාව නැති කරඩ බළුහන්නන් ඔහු සතුටින් ඉන්න සන්තුෘට්ටිතාවේ එකයි කියල පැහැදිලි කරනවා. එළකට සුභර මකද මේ සුභර කියල කියන්නේ අපි මුලින් සඳහන් කලා ඉතාම පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් සුභරතාවේ කියලග ඒකට. ඒ පිළිබඳව සඳහන් කරනවා යම් භික්‍ෂුවකට ඉතා ප්‍රීත නොයෙක් ව්‍යංජන සහිත ආහාරයක් පාත්‍රයේ පුරවලා දුන්නොත් සමහරවෙලාට ඒත් ඒ භික්‍ෂුව සතුටු වෙන්නි නෑ කියලා ප්‍රනීතහාර පාත්‍රයේ පුරවලා දීලතිීෙනවා. නමුත් සතුටක්නෑ ඇයි සතුටු නැත්ති ඒ සතුටු නැතිකාරණාව සඳහන් කරනවා නොසතුට නිසාම තමන්ගේ මුහුණ අසතුටු ආකාරයෙන් තියාගෙනන්නවා. ගොද බලාපොරොත්තුනේ ඊටත් වඩා ලොකු දෙයක් එම නැතම් මීට වඩල් ලොකු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණෙන් නොලැබුණ නිසා අසතුරු ආකාරයෙන් බලාගනවා සතුටු වන්න බවත් පේන්න නෑ සඳහන් කරනවා එන් භික්‍ෂුව පහසුවෙන් පෝෂණය කරන්න බැ කියලා ඇයි මෙච්චර හොඳ දෙයක් දීලත් තවත් සතුටක් නැත්තන් එවන් කෙනෙක් පෝෂණය කරන්න හරි අමාර්ුවී මොකද දුන්නට දුන්නට මදී කලාට කලාට මදිී ඔවු සතුටු වෙන්නේ කවදාවන් එහෙම අය ගිහි පැවිදි දෙපක්ෂය අතරම ඉන්නවා කොයි තර හොද කළත් ඒගොල්ලන්ගේෙන් කවදාවත් හොඳක් අහන්ඩවෙන්නේ හොඳක් අහන්ඩ වෙන්නේෙ නෑ. අන් ඒනිසා සඳහන් කලාා පහසුවෙන් පෝෂණය කරන්න බෑ. තැබයි සමහර කෙනෙක් ඉන්නවා. මේ උදේ කෑමට මොනුවද දවල් කෑමට මොනුවද අවස කෑමට මොනුවද එකක් පත් හිතන්නෙ නෑ. අද අහවල් මංගල උත්සවේ මොනවිදිහහි ආහාරතියේද අහවල් මළගෙදර කෑමවේල කොහොම හදලද දන්නේ ඒම හිතන්නෙත් නෑ. ඒ මළගෙදර න්න වේ කෑම බලාපොරොත්තුව මත් නෙමෙයි යුතුක මක් කරලෑන්ඩ. ඒ මංගලාවස්ථාවට යන්නෙත් විශේෂයෙන් කෑමවෙල නිසා අනෙමෙයි. ඒ අයට මටපුුලු හම් ප්‍රමාණය උපකාරයක් කර ලෑන්්. අන්න එහෙම සතුටුවෙන්නේ නැති අයි තමයි පිඩතුනේ ඒ දේවල් බුක්තිවිඳ ලැවිල්ල බනින්නේ. දුන්න කෑම එක හොඳ නෑ. ඒ කෑම එක මදීඒවට ලුණුනෑ එව රසනෑ ඔදිවල් ඇහෙන්නේ ද අපිට සමාජයන තර. ගමනක් යනකොට මගදි නතර වෙලා ආපන සාලාවකින් කෑමකෑවත් මේ සමහරලාට ආපනසාලා ගණනාවක් දිහා බලබලා බලබලා පහුකරකර පහුකරකරගෙහිල්ලා මෙතන හොඳයි කියරමි අපිම තමයි නවතින්නේ. නමුත් කෑම කාලා ආපහු එෙනකොට එයයි සතුටින් දෙන්නේ නොසතුටින් එන්නේ. බැනබැනෙන්නේ. බිල්ටික දිහා බලබලෙන්නේ කෑමරං වැඩක් නෑ ගාණනං සැරයි. සතුරුවෙලාද එහෙම අය පහසුවම් පෝෂණය කරඩ පෝෂණය කරන්න බෑ. ලැබෙන දෙයක් අනුභව කරලා මේ කය පවත්වා ගැනීම පරමාර්ථය කරගන්න. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජ න අරගෙන සංසාරෙන් එතරයන්ට බලාපොරොත්තුවක් ඔවුන්තු ඔවුන්තුල නෑ. මේ උතුම් ජීවිතයේ ලැබිල තියෙන්නේ සසරින් මිදෙන්ඩ මිසක් සසරට ඇලන්ඩ නමි ප්‍රඥ්ඥාවන්තයා මෙය කරන්න කරගෙන සසරින් මිදෙනවා දුස්ප්‍රාග්ඥා පෙරපිනත් එකතු කරගන ආයි අය සසරට ඇලෙනවා නමුත් අපි සසර ඇලෙන අයගින් මිදිල සසර තරණය කරණය අතරට එකතු වෙන්ඩුවන කියෙන කාරනාව සඳහක කරවා. ඒ කාරණාවට මිස් සුභරතාවේ පින්නතිනී ඉතාම ඉතාම වටිනවා. අත් මතක් කලනි පහසුවෙන් පෝෂණය කරන්න පුළුහන් කියලා. සහර කෙනෙකුට සමහර තැනකට ගිය හමේ නිදාගණ්ඩ ඇදක් මෝනේ. කොට්ටක් නැත්තං නින්ද යන්නේෙ නේ. මෙට්ටයක් නැත්තං නින්ද යන්නන්නේ නෑ. රෑට හොඳට ආහාරගත්තය නැත්තං නින්ද යන්නේෙ නෑ. එම ප්‍රශ්න ගොඩක් තියනය? අප ඇතර ඕන තරන් ඉන්නවා. තමට එතන්නේ තැන හැියයට දෙන්න ඇඳක් නැතිවෙඩ පුළුවන් ඇඳක් නෙමෙයි පැදුරක් නෙමෙයි ඉටිකොල කෑල්ලක් දුන්නොත් හරි සතුටිං ඒක බාරරගෙන කායික වෙහෙස නිමාගන්න මදක් දිගෑරෙන්ඩ යමෙක් සතුටු නං ආං එවන්න අය පෝෂණය කරන්න හරි හරි පාසුයි පින්නති මේ කාරණාව හරි ගැඹුරු කරුණක් ගෙදරටෙන අමුත් එෙකුට නමුත් සංග්‍රහයක් කරන්න එතුකුට බයනෑ. මොද තේකක් දුන්නත් මඟට ගිහිල්ල බැනබෙන යන්නේ පුළුහන්නන් පානී කරනවා නැත්තන් අයින් කරනවා. පහසුවන් පෝෂණය කරන්න පුළුහන්ගයෙ වන්නයි. ඉළඟට සඳහන් කළා විශේෂීන් එ පහසුවෙන් පෝෂණය කිරීමේදී ඒයි සතුතුුෙන්න්න තැන්බන හොයන්නේ එතකොට ධර්ම දේශනාවක් එහෙම අහණඬඩ ගියුත් පන්සලකට ගියාවෙඩ පුළුවන් පිට්ටනියකට ගියාවෙෙන්ඩ පුළුවන් වෙනත් පොදු විස්ථානයකට ගියාෙන්ඩ පුළුවන්. නමුත් වින්නතිනී එවන් ටැන්වල මදුරුවන්ගේ කරදරති එන්ට පුළුවන්. හොළඟින් කරදරති එන්ඩ පුළුවන් තවත් වෙන නොයෙක්. පොිපොඩි පදරවතියෙන්ද පුළුවන් දැන් අර පහසුවෙන් සතුටු නොවෙන කෙනා දැන් ධර්ම දේශනාව ඉවර වෙනකම්ම ඉන්නේ දවේශයෙන්ඇ මෙහෙ මදුරුව කනවා ඇතකොටත් තරයනවා මේ ඉඳ ගණ්ඩ එකක් නෑ ඇතකොටත් තරයනවා එහ සීතල හුළංගහනවා ඇතකොටත් තරහයනවා නැතර බනාහලද බනහල නෑ දේශනාව ඉවර වෙනකම්ම මෙයා බොහ දේශසිත් පෙර දැඩීව එහාට මෙහැට හැරි හිරි ඉදල තියෙන්නේි. ඒ විතරකුත් නෙමෙයි ඒ පුද්ගල ආය ගෙදරගල්ල කවදාවත් එතෙන්ට බණහන්ඩ එන්නෙත් නෑ. කොච්චර හොඳ ධර්ම දේශනාවක් අහන්ඩ ලැබෙනව කියලකීවත් මදරුව තල තල ඉන්ඩ බෑනය කියල කියනවා එෙමනි සාමාන්‍ය අපි කතා කරන්න ඔය අව්වේ ඉන්ඩ බෑණි කියල කතා කරනවා. එතන හා හුල්ලගන ඉන්ඩ බෑනය කියල කතා කරනවා. ති එ ත ේගොල්ලන්ට අව්වත් ම ෑරලා වැස්සත් මගෑැරලා හුල්ලගත් මගෑරලා මදුරුවත් නැතිවෙලා කවදරි ගිහිල්ල බනක් අහල සතුරුව ඉන්න පුුවන් තැන කම්ම වේදහෙම. ජීවිතඉවර වෙනවා මසක් කරගත්ත දෙයක් නැතු වෙනවා. අඒ නිසා මෙ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙකු නහම ඔහුට ඕ නෑම තැනක ඉන්ඩ පුළුවන් ඕ නෑම කෙනෙක් ළඟ ඉන්ඩ පුළුවන්. ඕනෑම අපහසතාවකට මූුණ දෙෙන්ඩ පුළුවන් ඒ අපාසතාවේ දරාගණ්ඩ කුසගින්න නං ඒ වෙන්වින් ගහක කොල ටිකක් හරි හපලා ජීවත්තෙන්ඩහුට පුළුවන්. එහෙම නැති කෙනකුට ඒ බොහොම අමාරුවයි. එ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන කාරණාව එහෙම කෙන විය යුතුයි කියන කාරණාව ඉතාම වටිා. ඉතිහන අපි ආපහු මුලයින්ඳදලා ආර්ජ්‍යනය කළුත්ම සන්තුස්සකෝ සහ සුභරෝච කියන වචනේ සන්තුස්සකෝචි කියල කීවි ලදදයින් සතුට වීම. භික්ෂුවක් සම්බන්ධයෙන් ආකාර දොළහක් තිීනවකිල සඳහන් කළලා සවූපසේ ගැන ගිහිගෙනෙක් සම්බන්ධයනුත් එහෙමයි තමන්ට ලැබෙන දෙයක් වෙත්නගයකින් තමන් සතුටු වෙන්ඩෝනේ. ඊළඟට සඳහන් කලා තමට සතුුවෙන්ට බැරිනං ලබුණන දෙයින්. තමන්ගේම ප්‍රශ්නයක් කහඳකිව ඇයිමට බැරි. එදවට උත්තරේවා මේ හේතුව හින්ද බෑ අංගේ හේතුව පහරදිලයින් කරලදාන්ඩ ඒ හේතුව නැතිවනාට පස්සේ සතුටේතන තියෙනවා. සුභර කියල කිව්වා පහසුවෙන් පෝෂණය කරන්න පුළු හං ඔහුට මොනව ලැබනත් ඔහු ඒ අනු බහු කරලා ජීවත්වන්න කැමති. නිදාගණඩ ලැබෙන්න්නේ කොතනද වෙතන නිදාගන්නඩ කැමති අමතු සුව පහසුගං හොයන්න නෑ ආං එහෙම ජීවිතයක් ගොඩනගාගත්ත කෙනෙක්. විශේෂීෙන් මේ සංසාර කෙරවල හොයන්ඩත් බොහොම ඉක්මන්ට ඉස්සරහට ඇදෙන කෙනෙක් ආ එනිසා පහසුවෙන් පෝෂණය කරන්න පුළහන් කෙනෙක්කු නොහම ඔහුට ඕනෑම නිවසක ඕ නෑම තැන ඕ නෑම ප්‍රදේශයක පහසුවෙන්ම ජීවත්ෙන්ට පුළුහන් කියන කාරණාව පැදිලි කරනවා. ධර්ම දශනාවට තියෙන කාලී නිම වෙලා තියරෙන නිසා. කරණය මත සූතර දෙවනි ගාථාව පලවෙනි පද දෙක තමයි අපි මේ දේශනාවතුලින් සාකච්ඡා කර්ඩ දනේ එතුර අපි බින්නුතුන්ට තේරෙන ඇති කරණීය මත සූතරයේ කොයි තරන් දේර්ග විස්තරය මොන්න මොන පැත්තට විස්තර කරන්න බුලු හං කරුණුවලින් සමන්විත වශන ටිකක්ද සූත්‍රය ඇතුළි තියෙන්න්නේ කියලා. අති දීර්ගදේශනාව ගාතා දහයකට සම්පිින්්ඩනය කරලායි තියෙන්නේ අති දීර්ග දේශනාව. මේ සූත්‍ර දේශනාව අහන කෙනෙක් ඒ දීර්ගවතියන විස්්තරය මනාව දැනගත්තුත් තමයි ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ. භාගිතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ භික්‍ෂූන් වහන්සේලා තිශ්නමකගේ ආරහත්වය වෙනුවෙන්. මේ සූත්‍රය භාවිතා කරලා එත් තිස්නමම රහත් වනා. නමුත් ජීවිතයේ කොච්චර කාලෙකෙන් දල කරණයීම මෙත සූත්‍රය අපිදැ කියනවා ඇත්ද. නමුත් අපිට වෙච්ච කිසිෙන කිසි වෙනසක් නැත්තියයි. මේ මේ විදිහෙට ඒ වචනක සම්පිණ්ඩනය කරලා තින අර්ථය පිළිබඳව අවබෝධයක් නැති නිසා. ඒ අවබෝධය ලබන්්ඩ මේ උතුම් සූත්‍ර දේශනාව නිතර නිතර පරිහරණය කළනන්ඩ අවශයෙහි. අද මේ උතුම් දේශනාව එහෙම ශ්‍රවණය කල්ලා විස්තර දැනගෙන ජීවිතී හදාගඩ බලාපපුරත්තු නායි වෙනවෙන් දේශනා කරන්ඩ මේ පින්නතුනුත් දායකත්වයක් ලබල දීලා මහාකු සැලකර්මයක් ඇස් කර ගත්තා. අද කරණය මොත්ත සූත්‍රයේ නමවිනි දේශනාවට දායකත්වය ලබල දින දායක පිරිසතමයි. සුසිලා ජයසයකර මහත්මිය ජපානය වෙසන අතුළ සම්පත් ර සහ ඉන්ද්‍ර ලක්ෂමි යනායත් ඕෝස්ට්‍රේලියයා වේ ජීවත්වෙන චම්පිකා ජයසේකර සහ ශ්‍රයාාකාන්ධිකාරී වසම් යන දෙපලත් අද ධර්මදේශනා විදායකත්තය දරණ පිරිස හැටියට සඳහන් කරනවා. මේ සියල දෙනාගේම උතුම් අරමුණක් පැහැදිරි කරනවා නිදනක් ප්‍රාප්තියට පත්වන නන්දසේන ජයසේ කර මහත්මා. නෝ මොශීයෝ මහත්මා ASPේ ධර්මදාස සිල්වා මහත්මා සුමන්ලතා වික්‍රම සිංහ මහත්මිය ගාමිනී ජයලාල් මහත්මා ජනායට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව අතිපූජනීය දරනාාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සිරි පින්දීමත් ඩ හේමලතා වික්‍රම සිංහ මහත්මිය සුසිිලා අජයසේකර මහත්මිය HD කැලනිතිස්ස මහත්ම ඒ අත බොෝම සත්පුරුෂයෙන් හැටියට අපිටත් ආශිරුවාද කරන බව සඳහන් කරනවා. ඒ අමතරව කරුණා ජයසය කර සහ තෙලිනි ජසයර දූදරුවන්ගේ අධ්‍යාපන කටයද සාර්ථක කර ගැනීම සඳහා ප්‍රත්මතරේ ආශිරුවාදය. සේදර සහ සනුර දූදරුවන්ට අධ්‍යාපනය සඳහා ආශිරුවාද කිරීමත් තිස්ස අයියාගේ පවුලේ සියරු දෙනාටම දුවවන අංජලිකාටත් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ලැබේවා විශේෂයෙන් අද සක්සලා පූජා කරන කැපසරුප චීවරය පඬුපොවා සියලු දේ සම්පාදනය කරගැනීම සඳහා නොයෙක් ආකාරෙන් උදව උපකාර කරපු සියලු දෙනාටමත් ඒවෙනුවෙන් කටයුතු කරන්නට යදන කලන මිතුරු මිතුරියන් සියලු දෙනාටමත් කේකේ මාලී ඇතුළු සියලම මිතුරු මිතුරියන්ටත් මේ රැස්කරගත්ත උතුම්පු නෙදරමයන් අනුමෝදං වේවා කියල ප්‍රාර්ථනා කරනවා දායක පිරිසවිසින් පින් අනුමෝදං කළ සියල දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිරවාද කළ සියල දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිර ජීවනය උදාවේවා. ඉතාම ඉක්මං භාවේක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරරි සත්‍යය ධරමේම අව බෝධ කරගැන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරම්. ආකා සත් සාචමචුම්මටම හාදේවානාගා මහිද්හිිකා. Puഞන්තන් අනු මෝදිවා චර රක්කං තුළකසාසනන් දේහෝ වසතු කාලීනේ සස්්‍යිය සම්පත් හිතුച පිතෝ भाවතුළකෝචරජ භවතු දමමිකු